නවවන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන විට මීට පෙර පැවති උත්සව සහ සාම්ප්‍රදායික පිළිගැනීම් මෙවර සංවිධානය වී තිබුණේ නැහැ. කතානායක මහින්ද යපා අබේවර්ධනගේ පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව වෙත පැමිණීමයි සිදු වුණේ. इन अनतुर वाइस जनाधिपति रणिल विक्रमसिंह पार्लिमेंट वेत संप्राप्त होने सभानायकर गौरव महिंद यापा अबेवर्धन மற்றும் பாராளுமன்ற செயலாளர் நாயகம் पार्लिमेंट पारिश्रयट पेमिनी जनाधिपतिवरया कथानायकवरया विसिन පිළිගනු ලැබුවා जयमंगल गाथा गायने अनतुर जनाधिपतिवरया पार्लिमेंट मंदिरे පැලඳුම් කාමරයේ වෙත කැඳවාගෙන යාම සිදු කෙරුණා of Parliament and to invoke blessings on the ceremonial opening of the 5th session of the Parliament. We also witnessed the girls of Devi Balika College. ගණපූර්ණය සඳහා සීනුව නාද කිරීමෙන් පසුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන්ගත් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරුව පාර්ලිමේන්තු සභාගර්භයේ වෙත කැඳවාගෙන යාම සිදු වුණා. අද දින සභාවාරයට පැමිණෙන ලෙසට බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලටද ආරාධනා කර තිබුණා. කෙසේ වෙතත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් අද දින සැසිවාරයට සහභාගී නොවන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල දන්වා ඇත්තේ. ඊන අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවවන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහන් කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වන්නේ අර්බුදයට සාප කර සිටීමෙන් නොවේ. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නෙවෙයි. ලෝකෙත් රටවල් පුද්ගලික ජීවත්වලත් අර්බුද විසඳාගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකාරය කර ගැනීමෙන්. බුදුන් වහන්සේගේ දේශනාව මම මෙතනදී උපුටා දක්වන්න කැමතියි. අත්තදීපා විහරත තමා තමන්ටම පහනක් වෙන්න. අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකේ කිසිම තැනක නැහැ. අප අපටම පහනක් වුණේ නැත්නම් අපට යහපතකුත් නැහැ. රටට යහපතකුත් නැහැ. අර්බුදයට විසඳුමකුත් නැහැ. ක්‍රම වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ගැන උගර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසිවිටක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වන්නේ නැහැ. අපේ ආර්ථිකය කඩා වැටුනේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට ඒ ආපිට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ රොකට් වේගයෙන් යලිත් ඔසවන්ට අප සමත් වුණා. V shape recovery නැත්නම් V හැඩේ ප්‍රතිසාදයක් අපිට ලැබෙමින් ඉන්නේ. ඒ අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩාවැටුණු රටවල් ආර්ථික ප්‍රතිසාදනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වාගේ දීර්ඝකාලීන දුෂ්කරතා හා වේදනාවකින් තොරව අපේ ආර්ථික ප්‍රතිසාදනය කර ගැනීමට අපට පුළුවන් වුණා. අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. 2022 වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්නට පුළුවන් උනේ අහඹකින් නොවේ. ඉතා පරිස්සමින් දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා. ඒ වගේ අප සකස් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර අවස්ථානුකූලව මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේ ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒවා ගැන සාකච්ඡා කරන්නට විවාද කරන්නට අවස්ථාව පාර්ලිමේන්තුව තුලදී ඉන් පෙරදී ලබා දුන්නා. ඒ ප්‍රත්‍යක්ෂ කිසි විටක සංගවා තිබුණේ නැහැ. හැම පියවරක්ම අප සිදු කළේ ප්‍රතිදාවෙන් යුතුවයි. මම කිසි විටක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නැහැ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලා. අපට අවාසි වුණත් රට හිතකර තීරණ ගැනීමට අප පසුබට වුණේ නැහැ. අසීරුවෙන් වුණත් සමහර අවස්ථාවල අකමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා තියෙනවා. අඳුරු ආර්ථික බිම්ගයක සිරවී සිටි අපි දැන් බිම්ගයේ කෙළවර ලෝකය දකිනවා. දැඩි සත්කාරයකේ පනාදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තියෙනවා. මේ රටේ ජනතාවගේ 3/1කට පමණ හරි ගමන් ආදායම් නැහැ. සුදුසු නිවසක් නැහැ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අපි ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභීන් නිවාස 50000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවා ජීවත් වෙන ජනතාව ජනතාවට ලබා දෙනවා. දිලිඳු ආසන ජනතාව වෙත බරපතල ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අප පියවර ගත්තා. මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවක ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මේසා විශාල ප්‍රමාණයක් මුදල් සහන ආධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක ලබා දී නැහැ. අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේ ලබා දෙනවා. 2022 අගෝස්තු මාස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණීය වී තිබුණා. වෛද්‍ය ආධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍ර 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමෙන් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර දක්වා තවත් අයදුම් පත් 4000ක් පමණ ලැබුණා. අපේ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා රෝගීන් 4900 දෙනෙකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. මේ වසරේ සිට සියලු වෛද්‍ය ආධාර 50%කින් සිට 100ක් දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් තිබෙනවා. ඒ ගැටලුව නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා. වැට්බද්ද බොහෝ අයට බරක්. අපේ ගැන නොදන්නවා නෙමෙයි. අප මේ ගැටලුවත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නේ. පළවෙනි පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්විපාර්ශ්වීය විදේශ ණය හිමියන් සමග ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රතිපත්තියම එකඟතාවයකට එළඹුණා. තුන්වෙනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමග දැනට සාකච්ඡා කරගෙන යනවා. මේ වසරේ මුල් මාස 6 තුළ මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මේ වසරේදී 2%ක 3%ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තියෙනවා. 2025 වසරේ 5% දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා. 2022 වසරේ නින්දරකට වැටී තිබුණු රටින් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. මේ මාර්ගයේ ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා. නමුත් ඒ පමණින් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. තවත් ද්විපාර්ශ්වික හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නැහැ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීමේ ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වශයෙන් ඩොලර් අප සතු විය යුතුයි. 2023 සැප්තැම්බර් වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයාගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ නිසා අපිට වසරකට ගෙවිය ණය මුදල අඩු කරගන්න හැකි වෙනවා. ඒ යටතේ අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. දූෂණය මෙරට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒ දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීති රීති මාලාවකින් පමණක් බව උඟ දෙනෙක්ට අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා කියා කෑ ගැහුවට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන මේ සඳහා පදනම් කරගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම විද්‍යාත්මක ක්‍රමවේදයක්ද අවශ්‍ය වෙනවා. බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිත නීතියට ඉදිරියට පැමිණීමෙන් ප්‍රශ්නය අවසන් කියා. එය මිත්‍යාවක්. දූෂණය සිදුවීම වැළැක්වීම සඳහා තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන් දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් මේ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිටක දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නැහැ. ඒ බව දැන් මුළු රට ඉදිරියේම සනාථ වී තිබෙනවා. වසරේක ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණය මිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි. වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආර්ථික කොමිසාවක් පිහිටුවීමට මූලික කටයුතු දැන් සකස් කර අවසන්යි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සෞඛ්‍ය ශාස්ත්‍රවල මූලික නීති සැකසුනේ දෙවන ලෝක යුද්ධ සමයේ. ඒ නිසා ජාත්‍යන්තර අධ්‍යක්ීම් හා ප්‍රවණතා පදනම් කරගෙන නව පිළිවෙත් හා නව නීති රීති මේ ශාස්ත්‍රයන් දෙක සඳහාම හඳුන්වා දිය යුතු වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් තුන්වෙනි ලයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභාව වෙත ලබා දෙනවා. එමගින් මේ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එතන ඉදිරියට යාමට නම් නවීන ශක්තිමත් ආර්ථිකයක් කරා අපි පරිවර්තනය විය යුතුයි. මම මේ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සංකම්ප කල්ප ලක්ෂයක් වෙහෙසුණා. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇතනම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවම සූදානම්. ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණ ලෙස ආරාධනා කරන්නට මම සූදානම්. මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලකින් එකට දේශපාලනය කරා. මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරියයි. ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට සහ අනිද්දා විවාදයට ගැනීමට නියමිතයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.